ආයුබෝවන් කියලා පිළිගන්නා ගෝඩර් ගර්ල් කෙවිතින් එන තවත් වීඩියෝ එකක්. ඉතින් අලුත් අවුරුද්ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලබන්න තවත් තියෙන්නේ ඉතාමත් එක වෙලාවක්. ඉතින් සාමාන්‍යයෙන් අපි අලුත් අවුරුද්ද චාරිත්‍රය කියන්නේ මේ නැකත් වගේ දේවල් අපි ඉටු කරන්නේ. ඒ වගේම නැකත් වලට අවශ්‍ය වෙලාව බලාගන්නේ, දිශාව බලාගන්නේ, ඒ කියන්නේ මේකට අඳින්න ඕනේ වස්ත්‍ර බලන්නේ, ඒ වගේම මේක කොහොමද කරන්න කියලා බලාගන්නේ අපේ අවුරුදු ලිතේ. ඉතින් තාක්ෂණ දිනෙන් දිනම දියුණු වෙනවා. ඒත් එක්කම අපි මේ ලිතත් මොඩර්න් වෙලා ඔන්න ඇප් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඇප් එකේ නම තමයි කොහොකෝ. ඉතින් මේක හදලා තියෙන සර්ෆ් ඒජ් කියන ආයතන මගින් අපි බලමු මේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා කොහොමද මේ ඇප් එක යූස් කරන්න කියලා. ඉතින් ආවට බලන් ප්ලේ ස්ටෝර් ඕපන් කරලා කොහොම කොහොම කියලා සර්ච් ඇද්දාලා මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් කලින්ම මම මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්ත නිසා මම මේක දැන් ඕපන් කරගන්නම්. ඕපන් කරගත්තට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලා මම ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔයාලට පුළුවන් ඉංග්‍රීසි, සිංහල ඒ වගේම ටැමිල් ලැන්ග්වේජ් එක මේකට දෙන්න. ඉතින් මම ඉස්සෙල්ලාම සිංහල ලැන්ග්වේජ් එක දෙන්න. ඊළඟට මේ විදිහට අපිට වින්ඩෝස් ටැබ් බලා ගන්න පුළුවන්. අන්තිමට අපිට කන්ටිනියු කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අලුත් අවුරුදු උදාව අවර්ස් ගානේ වගේ මිනිට්ස් ගානේ වගේ සෙකන්ඩ්ස් ගානත් මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම වැඩිදුර තොරතුරු කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ක්ලික් කරලා පස්සේ අපිට අලුත් අවුරුදු උදාව ගැන ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම අපිට මේ දිශා කියන එක ක්ලික් කරලා අපේ ෆෝන් එකේ තියෙන ගයිරොස්කෝප් සෙන්සර් එකත් එක්ක අපේ ෆෝන් එකට මාලිමාවක් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මාලිමාව ඉතින් මම මේ ෆෝන් එක මේ විදිහට හරවද්දී අපිට බලන උදුර හරියටම තියෙන පැත්ත හොයාගන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති අලුත් අවුරුද්ද නැකත් චාරිත්‍ර කරද්දී අපිට මේ දිශාව ගොඩක් වැදගත් වෙනවා කියලා. ඒ නිසා මේ කොහොකෝ ලයිෆ් ස්ටයිල් ඇප් එකට මේ මාලිමාව එහෙම නැත්නම් මේ කම්පාස් එකක් ඇඩ් කරලා තියෙනවා කියලා තමයි අපිට බලාගන්න පුළුවන් වුණේ. ඊළඟට අපිට සියලුම නැකත් කියලා ඔප්ෂන් එකක් බලාගන්න පුළුවන්. ඉතින් මේක ඇතුළට ගියාට පස්සේ අපිට පරණ අවුරුද්ද ස්නානය, ඒ වගේම අලුත් අවුරුදු උදාව පුණ්‍ය කාලේ, ඒ වගේම ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ඉසතෙල් ගෑම, ඒ වගේම රැකරක්ෂා බල පිටත් වීම, ඒත් එක්කම නවසඳ බැලීම, ඒත් එක්කම අවුරුදු 2019 කියලා කොටසකුත් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ පරණ අවුරුද්ද සඳහා ස්නානය, ඒ කියන්නේ අපේ පළවෙනි නැකත. පළවෙනි නැකත ඉඳන් රැකරක්ෂා පිටත් වීම තයින අන්තිම නැකත දක්වා අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ එකක් ක්ලික් කරලා පස්සේ අපිට මේ පරණ අවුරුද්ද සඳහා ස්නානය ගැන වැඩිදුර විස්තර, ඒ වගේම නැකත තියෙන කවදද කීයටද වගේ විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට අපි මේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කියන නැකත ගත්තොත් මෙම චාරිත්‍ර සමරන්නේ ඇයි, ඒ වගේම මේ වසර චාරිත්‍ර ඉටකළ යුතු ආකාරයත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන ලැන්ග්වේජ් වෙනස් කරන්න පුළුවන් මේ සිං කියන එහෙම නැත්නම් මේ සිංහල කියලා තියෙන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ කොහො කොහො ලයිෆ් ස්ටයිල් ඇප්ලිකේෂන් එක යූස් කරන්නේ. ඉතින් තවත් විස්තර දැනගන්න ඕන නම් පල්ල කමෙන්ට් සෙක්ෂන් එකට ගිහලා කමෙන්ට් කරන්න. ඒත් එක්කම වීඩියෝ එක පල්ල තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර ඔයාලට බලා අපි දාන වීඩියෝස් ඔයාගේ ෆෝන් එකට ඉක්මනින්ම ගෙන ගන්න. ඉතින් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒත් එක්කම මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් අනිත් අයට බාන්න ඕන කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එක හැමෙමු ලබන්නා වූ අලුත් අවුරුද්ද හැමෝටම කිරියම් පැනියන් ඉදරන අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. සමුගන්නා මංගෝඩේ කෙලකෙවිදී යසිරු බණ්ඩාර.